මම දමිත්‍රි සුබසිංහ මේ දවස්වල පාවෙලා වලාකුලේ ටෙලිනාට්‍ය හරහා තමයි මම ඔයගලගේ ගෙදරට එන්නේ. ඉතින් අද මම තමයි What's in my bag with bold and beautiful segment එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. මතක් කරලා bold and beautiful YouTube channel එක subscribe කරන්න. අපි බලමු මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මම ගත්තොත් එහෙම මම ඇක්ටිං කරන්නේ ජොබ් එක කරන ගමන් මම NDB බැංක එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට ඔෆිස් යද්දී බෑග්ස් දෙක තුනක් පාවිච්චි කරනවා. මේක තමයි ඒ බෑග්ස් අතරින් මම කැමතිම බෑග් එක. එකක් මම මේකේ පාටට ගොඩක් ආසයි සහ බ්‍රෑන්ඩ් එකට ආසයි. දැන් අවුරුදු එකමාරක් විතර තිස්සේ මම මේ බෑග් එක පාවිච්චි කරනවා. ඉතින් අනිත් එක තමයි මට ඕන බඩුවක් මේක ඇතුළට දාගෙන යන්න පුළුවන් නේ ගොඩක් ලොකුයි ලොකු කරන්නත් පුළුවන් පොඩි කරන්නත් පුළුවන් ඉතින් අපි බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා මුලින්ම මට අත්‍යවශ්‍යම දේ ෆෝන් එක ඒක අනිවාර්යෙන් බෑග් එකේ තියෙනවා බෑග් එක ගෙනිච්ච නැද්ද ඉතින් මේක අනිවාර්යෙන් මං ගාව තියෙනවා ෆෝන් එක ඊට පස්සේ පර්ස් මේක තමයි මම කැමතිම පර්ස් එක මම පර්ස් දෙකක් පාවිච්චි කරනවා එකක් කළු පාට එකක් එකක් මේක මේකට කැමති මේක පොඩි මිර එකක් තියෙනවා ඉතින් ඕන වෙලාවට මූණ බලා ගන්න පුළුවන් පර්ස් එකිනුත් මට පර්ස් එක ඇතුලේ දැන් නම් 500ක් තමයි තියෙන්නේ ඊට අමතරව කාඩ් ටික තියෙනවා ඒව තමයි ඒක ඇතුලේ තියෙන්නේ මෙහෙමයි 3 more essential things in my bag කිව්වොත් එකක් තමයි පර්ස් එක. පර්ස් එක අනිවාර්යෙන් අත්‍යවශ්‍යම දෙයක් මට. ඊට අමතරව මේකප් පවුච් එක. මේකත් අත්‍යවශ්‍යයි. පර්ස් එක වගේම මේකත් අත්‍යවශ්‍ය දෙයක්. ඊට පස්සේ ෆෝන් එක. ඒ තුන තමයි මට අනිවාර්යයෙන්ම බෑග් එකේ කියන්නේ මම එදිනෙදා වැඩ කරද්දී මම කියෝ වගේ මම ජොබ් එකක් කරනවා. ඉතින් කොහෙට ගියත් ජොබ් එක කරත් කොහෙට ගියත් මේ තුන මට අත්‍යවශ්‍යයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තියෙන මගේ මේකප් පවුච් එක අනිවාර්යයෙන්ම ඕන දෙයක්. ඉතින් මේක ඇතුලේ මම ගොඩක් වෙලාවට ලිප්ස්ටික් වලට ගොඩක් ආසයි. ගොඩක් ලිප්ස්ටික් කලර්ස් තියෙනවා සහ මම රෙඩ් කියන්නේ නියුට් කලර්ස් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේක තමයි සෙලමියකේ නම්බර් 14 මේක තමයි මම ආසම ලිප්ස්ටික් කලර් එක කියන්නේ එදිනෙදා ගොඩක් වෙලාවට ඔෆිස් යද්දී මම මේක තමයි යූස් කරන්නේ ඉතින් මේක ඇතුලේ තව ලිප්ස්ටික්ම තමයි ගොඩක් තියෙන්නේ ලිප් බාම් එක තියෙනවා මස්කාරා මස්කාරා එක යූස් කරනවා මම සාමාන්‍යයෙන් සහ අයිලයිනර් එක අයිලයින් එකත් පාවිච්චි කරනවා. ඉතින් අර එදිනෙදා කියන්නේ මේකප් ගත්තොත් එහෙම එදිනෙදා පාවිච්චි කරන්නේ ලිප්ස්ටික් එකයි මස්කාරා එකයි අයිලයින් එකයි විතරයි. මේක ඇතුලේ තියෙන ඒ ටික තමයි. මෙහෙමයි මගේ බෑග් එක ගත්තොත් පර්ස් එක කියන්නේ මේකප් බඩු වෙනම සහ මම බෑග් එකේ තව බෑග්ස් තුනක් තියෙනවා මගේ. ඒ කියන්නේ මේ අර
ගොඩක් කලබල නැහැ මගේ බෑග් එක බැලුවොත් තේරෙනවා ඇති. මොකද මම බඩු ටික වෙන් කරලා චුටි චුටි බෑග්ස් දෙක තුනකට දාලා තමයි මගේ මේ බෑග් එකට දාලා තියෙන්නේ. ඉතින් මං හිතනවා බෑග් එක බැලුවොත් තේරෙනවා ඇති ඉතින් මං පිළිවෙල එක්කෙනෙක් කියලා. මං කිව්වා වගේ මගේ බෑග් එක කියන්නේ මම එදිනෙදා යූස් කරන දේවල් මම වෙන වෙනම වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ චූටි බෑග් එක මොකද්ද කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. මේ මේකප් පවුච් එක මේක. මේ බෑග් එකටත් මම ගොඩක් ආසයි. බෑග් එකක් විදිහට මම ගොඩක් වෙලාවට මේක යූස් කරන්නේ නැහැ. මේ ලොකු බෑග් එක ඇතුලේ තමයි මම මේක දාගෙන යන්නේ. මේකේ මගේ ෆේස් වොෂ් එක මම අනිවාර්යයෙන්ම ගෙනියනවා යද්දි. මොකද කියන්නේ මම ඔෆිස් ගියත් ෂූටින් ගියත් අනිවාර්යයෙන්ම ගෙනියන දෙයක් තමයි ෆේස් වොෂ් එක. ඊට අමතරව පර්ෆියුම් එක. පර්ෆියුම් දෙකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් හැම වෙලාවෙම යූස් කරන එක නෙමෙයි. මම මේ පර්ෆියුම් එකට ගොඩක් ආසයි. හොඳ ස්මෙල් එකක් තියෙනවා මේකේ. මේක මම හැම වෙලාවෙම යූස් කරන එක. පේනවා ඇති දැක්කම මේක ඉවර වෙලා තියෙනවා. මොකද මම මට හිතනත් එහෙම නෝ ෆ්‍රෙෂ් නැහැ කියලා මම අනිවාර්යයෙන්ම මේකෙන් ස්ප්‍රේ කරගන්නවා. ඉතින් ඒක තමයි මේක ඉවර වෙලා තියෙන්නේ. මම මේක අරගෙන දැන් මාසයක්වත් නැහැ. ඉතින් හිතන්නකෝ මම පාවිච්චි කරලා තියෙන තරම මේක. ඒකයි බොඩි ලෝෂන් එක. බොඩි ලෝෂන් එකත් අනිවාර්යෙන් තියෙනවා බෑග් එක ඇතුලේ. මේක ලීව් ඔන් කන්ඩිෂනර් එකක්. කොණ්ඩේට හැම වෙලාවෙම මම යූස් කරනවා මේක. මවුත් වොෂ් එක. ඉතින් ඒ ටික තමයි මේ චූටි බෑග් එක ඇතුලේ තියෙන්නේ. මොකද මම අර කලින් කිව්වා වගේ මේ ඔක්කොම එක බෑග් එකකට දැම්මොත් එම අපිලිවෙල වෙනවා. ඉතින් ඒක තමයි මම වෙන් වෙන් කරලා චූටි චූටි බෑග්ස් වල දාගෙන ඉන්නේ. හා මගේ බෑග් එක නැති වුණොත් අනේ මන්දා. හිතාගන්න බෑ. මොකද මට ඕනෙ මං අර කිව්වා වගේ විශේෂයෙන් ෆෝන් එක මං අනිවාර්යෙන් බෑග් එක ඇතුලේ දාගෙන තමයි යන්නේ. බෑග් එකේ චුටි පොකට් එකක් තියෙනවා මෙතන. ඒක තමයි දාගෙන යන්නේ. ඉතින් බෑග් එක නැති වුණොත් මොකද කරන්න කියලා මට තාම හිතාගන්න බෑ. ඉතින් ඊට පස්සේ අපි බලමු තව මොනවද මගේ බෑග් එකේ තියෙන්නේ කියලා. මේ බලන්න මේක. හෙයා බෑන්ඩ් එක. මේක මම සාමාන්‍යයෙන් අර එදිනෙදා ගෙනියන බඩු ලිස්ට් එකේ තියෙන එකක් තමයි මේක. මොකද දැන් ගොඩක් වෙලාවට දවසම ගත කරන තැන්වල මම අනිවාර්යෙන් මේ හෙයා බෑන්ඩ් එක පාවිච්චි කරනවා. කොණ්ඩේ මූණට එන එක නවත්තන්න මේක දාගෙන තමයි ඉන්නේ වෙලාවට. ඊට අමතරව මේක චූටි මිරර් එකක්. ඉතින් මේකත් පාවිච්චි කරනවා මම හැම වෙලාවෙම. අනිත් එක තමයි බූල් බෑන්ඩ් එක. මේකත් මම පාවිච්චි කරනවා අනිවාර්යෙන්ම. ඉතින් මේ දෙක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. මොකද කොණ්ඩේ මූණට එද්දී දැන් ගොඩක් වෙලාවට ලූස් හැ තමයි මම ඉන්නේ. ඉතින් කොණ්ඩේ මූණට එද්දී ඒ දේවල් වළක්ව ගන්න තමයි මම මේ දෙක පාවිච්චි කරන්නේ. මම බෑග් එකට දාගෙන මගේ අම්මව බොයෆ්‍රෙන්ඩ්ව සහ රිතික් රෝෂන්. මොකද මේ මම දන්නවා රිතික් රෝෂන්ව කවදාවත් මේක ඇතුළට දාගන්න බැහැ කියලා. හැබැයි මගේ අර ගොඩක් ආසයි. ඊට පස්සේ බලුවොත් එහෙම මේක නම් ඉතින් හැමෝ ගාවම තියෙන එකක්. මොකද සාමාන්‍යයෙන් ෆෝන් එකක් පාවිච්චි කරද්දී චාර්ජ් එක මම අනිවාර්යෙන් ගෙනියනවා. ඉතින් ඒ වගේම තමයි වෙට් ටිෂුස්. මේකත් අනිවාර්යෙන් ඕනේ. මොකද දවසක් එක දිගට සමහරක් වෙලාවට වැඩ කරන්න වෙනවා. ඉතින් ඔෆිස් ගියත් ෂූටින් ගියත් ඒ දේවල් වලදී ෆ්‍රෙෂ් ගතිය නැති වුණොත් ඉතින් මම අනිවාර්යෙන් මේ දේවල් යූස් කරනවා වෙට් ටිෂුස්. ඉතින් ඔන්න ඔච්චරයි මේ තියෙන මගේ බෑග් එකේ තියෙන ටික. මේ මුකුත් නැහැ. ඉතින් ওই ටික තමයි මගේ බෑග් එකේ මම සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අරන් යන්නේ. තව බඩු තියෙනවා ගෙනියන්න. මේ බෑග් එකේ ගෙනියන්නේ මේක. මෙහෙමයි හොරකම් කරන එක නම් ඉතින් එච්චර හොඳ දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් මට chance එකක් ආවත් කාගේ හරි බෑග් එකක් ගන්න මම දීපිකා පදුකෝණ් බෑග් එකට තමයි chance එක දෙන්නේ. මොකද මං ආසම ඇක්ට්‍රස් කෙනෙක් එයා. ඉතින් මට chance එකක් හම්බ වුණොත් මම එයාගේ බෑග් එක තමයි ගන්නේ.
ඉතින් අද ඕගොල්ලෝ මගේ day to day life එකේ කියන්නේ මම office යද්දී සහ හැම වෙලාවෙම පාවිච්චි කරන බෑග් එකේ තියෙන දේවල් තමයි දැක්කේ. අද මම ඉන්නේ ගොඩක් ලස්සන නිදහසේ ඉන්න පුළුවන් තැනක Pastamania එකේ. ඉතින් ඔයාලට තවලගේ යාළුවොත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා රසට කාලා බීලා යන්න පුළුවන්. ඉතින් අමතක නොකර මේ වීඩියෝ එක බලලා වීඩියෝ එකට කැමති නම් comment කරලා like කරලා අනිවාර්යෙන් bold and beautiful youtube channel එක subscribe කරන්න.